මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ බයෝවිටා රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය. රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය කියලා කිව්වම හැම දෙනෙක්ම දන්නවා දැන් අපි කතා කරන්න යන්නේ බයෝවිටා නිෂ්පාදන පෙළත් එක්ක කියලා. හැබැයි නිෂ්පාදනය ගැන ඔබ දැනුවත්ද? දැන් කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් ඔයා බයෝවිටා භාවිතා කරන්න, මමත් භාවිතා කරන්නේ බයෝවිටා කියලා. හැබැයි ඔබ කල්පනා කරන්න ඕනේ මේ නිෂ්පාදනයේ අන්තර්ගතය මොකක්ද? මේක මට ගැළපෙන්නේ කොහොමද? බයෝවිටා නිෂ්පාදන පෙළේ කුමන නිෂ්පාදනයේද මම භාවිතා කරන්න ඕනේ? මේ තියෙන අන්තර්ගතයන් මොනවද? මොන ප්‍රමිතියෙන්ද, මොන පරිමාවෙන්ද මේ සියල්ල අන්තර්ගත වෙන්නේ කියන කාරණාව ගැන නිරන්තරයෙන්ම දැනුවත් කරනවා අපි ඔබව. ඒ දැනුවත් කිරීම හරහා මං හිතන්නේ දැන් ඔබට හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරක් ලැබිලා තියෙනවා. ඒ නිසාවෙන් තමයි අද දවසේදීත් අපි බයෝවිටා නිෂ්පාදන පෙළත් සමගින් කතා බහ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඔබ ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් ඇයි, ඒ වගේම තමයි කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරන ශ්‍රී ලංකාවට නිරූපණ ශ්‍රේෂ්ත්‍රී ජාත්‍යන්තරයේ නම සනිටුහන් කරලා ශ්‍රී ලංකාවට කීර්තියක් අරගෙන ආපු කෙනෙක් ඇයි, ගම්‍යා විජේදාස අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයබෝන් සුබෝදසන. අයබෝන් සුබෝදසන. ඒ වගේම තමයි අපි ඇයටත් ආරාධනා කරා, මොකද බයෝවිටා නිෂ්පාදන පෙළේ තියෙන අන්තර්ගතය පිළිබඳව අත්දැකීමෙන්ම ඇයි මේ සියල්ල කතා බහ කරන නිසාවෙන් මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදිහට, මේ වෙනකොට රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට ඇයි කටයුතු කරනවා සමුද්‍ර රණතුංග. අයබෝන් ඔබට අයබෝන්. හොඳයි, දෙදෙනා එක්කම අපි කතා බහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. දැන් බයෝවිටා නිෂ්පාදන පෙළ ගැන කතා කරනකොට වැල්මි බයෝවිටා ගැන තමයි දැන් ගොඩක් දෙනෙක් කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා සමුද්‍ර අපි ඉස්සල්ලාම කතා කරමු. සමේ පැහැය ගැන විතරමයි දැන් අපි බයෝවිටා කතා කරනකොට කතා කරන්නේ. මම හිතන්නේ වැඩසටහන් දෙක තුනකදී අපි පොඩ්ඩක් මේ හිසකෙස් ගැනත් කතා කරා. නමුත් අපි ගොඩාක්ම අවධානය යොමු කරලා තියෙන්නේ සමේ පැහැය ගැන විතරයි. ඇයි හිසකෙස් ගැන කතා කරන්නේ නැත්තේ? අපි ඒ ගැන චුට්ටක් වැඩි අවධානයක් යොමු කරමු. ඔව්, ඇත්තටම අපි කතා නොකලට ගොඩක් දෙනෙක් පේනවා හිසකෙස් ගැන සමට වඩා වැඩි අවධානයක් යොමු කරනවා කියලා. ඒක මගේ ඉන්ස්ටග්‍රෑම් අකවුන්ට් එකට ගොඩක් දෙනෙක් එවන මෙසේජස් ඒ හරහා මම දැනගන්නවා. හේතුව තමයි දැන් සම ගැන කතා කරද්දී සම යම් ප්‍රශ්නයක් ඇති වුණාට අපි දන්නවා ඒක අපිට හදාගන්න පුළුවන්. හැබැයි ඔළුවෙන් කෙස් ගහක් ගැලවිලා බිමට වැටුනහම අපිට ඒක ආයතී ලල්ව ගන්න බෑනේ. එතකොට අපිට ගොඩාක් හිතට ලොකු ප්‍රෙෂර් එකක්. හිසකෙස් යනවා තරම් මං හිතන්නේ මානසිකව අපි ව්‍යාකූල තත්වයකට පත් වෙන්නේ අනිත් මොනම හේතුවකටවත්. ඉතින් හිසකෙස් වැටෙනවා කියන්නේ අපේ කෙස් ගස් 1-2-3 ගැලවිලා වැටෙනවා. ඊට සාපේක්ෂව කෙස් ගහක් වර්ධනය වෙලා ආපහු ඒ තියෙන දිගට වැවෙන්නේ ලොකු කාලයක් ගන්නවා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ගොඩාක් දෙනෙක් හිසකෙස් ගැන අනිවාර්යෙන් ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. සහ හිසකෙස් විලාසිතා කරන්න, හිසකෙස් වලට වර්ණ එකතු කරන්න, හිසකෙස් දැන් විශේෂයෙන් අද වෙනකොට දිගු හිසකෙස් කලඹක් කෙනෙක් ආපහු ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා. මොකද ඒක මට පේනවා ගොඩාක් අය කොණ්ඩ දිග නැති කට්ටිය එක්ස්ටෙන්ෂන්ස් දාගෙන දික් කරගෙනකොට ගොඩක් වෙලාවට දිග කොණ්ඩයක් කියන එකත් අද ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට බලද්දී මට හිතන විදිහට හැමෝම ඒ පැත්තට ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා දැන්. හොඳයි, බයෝවිටා ගෝල් නිෂ්පාදන පෙළ පිළිබඳ කතා කරනකොට, බයෝවිටා නිෂ්පාදනය ගැන කතා කරනකොට ගම්ම ඇයි කතා කරේ නැත්තේ කොණ්ඩේ ගැන? දැන් හැමදාම කතා කරන්නේ සමේ පැහැය ගැන. නමුත් මං අපි දකිනකොට දන්නවා නිරෝගී කොණ්ඩයක් ඔබටත් හිමි වෙලා තියෙනවා. ඇයි හිසකෙස් වලට ලැබෙන පෝෂණය ගැන ඔබ කතා කරන්නේ නැත්තේ? ඇත්තටම ලක්ෂි මං හිතන්නේ මේ හිසකෙස් ගැන සමුද්‍ර කිව්ව හරියටම හරි. මගේ ජීවිතේ මං හිතන්නේ ලොකුම ආතතිය ඇති වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට මේ හිසකෙස් සම්බන්ධව හැම පිළිබඳවට වඩා. මොකද විශේෂයෙන්ම මගේ ජීවිතේ මං හිතන්නේ හැම කියන දේ හැමදාම හොඳ ප්‍රමිතියක තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඒකට ලොකු දෙයක් මට කරන්න කවදාවත් සිද්ධ වෙලා නැහැ. ඒක තව මොකද මට කොහොමත් අර සුදු වෙන්න ඕන කියන ඒ ආකර්ෂණය කොහොමත් නැහැ. එතකොට ඒක මගේ ජීවිතයේ ලොකු ෆෝකස් ඒරියා එකක් නෙමෙයි. නමුත් හිස කෙස් වල මට ඇත්තටම විටින් විට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මං අවුරුදු ගණනාවක් තිස්සේ මෙහෙම බයෝවිටා අපි පාවිච්චි කරගෙන එනවා. ඉතින් දැන් අපි හැම ගැන හිතලා බයෝවිටා අවුරුදු ගණනාවක් තිස්සේ පාවිච්චි කරාට ඒකෙන් හමට නියට වගේම හිසකෙස් වලටත් ලොකු ප්‍රතිඵල තියෙනවා. ඉතින් ඒක මම හිතලා ගත්තේ නැති වුණාට හිසකෙස් ගැන ඒ හිසකෙස් වල ලොකු ප්‍රතිඵල ආවා. ඒ වගේම තමයි මම බාහිරිනුත් ගොඩක් ඉතාම ස්වභාවික සත්කාර කරා. මම විශේෂයෙන් ඉන්දියාවේ ජීවත් වෙන කාලේ මේ තෙල්වල් වර්ග ගල්වමින් ගොඩක් ඒ වගේ දේවල් කරා.
එතකොට මගේ සාමාන්‍ය හිසකෙස් ඇතරම ඉතාම ඝන ලස්සන කොණ්ඩයක් බවට පත් වුණා එක කාලෙකදී, දැන් අවුරුදු 4-5 කලින්. විටක මං හිතන්නේ මේ තුලින් අපි නැවත කතා කරොත් හිසකෙස් ගැන මම මේ පින්තූර දාන්නම් ඔයගොල්ලන්ට පේන විදිහට. ඉතාම හොඳ ලස්සන ඝන කොණ්ඩයක් ආවා. ඊට පස්සේ 2017 අගභාගයේදී මගේ ජීවිතයේ යම්කිසි සිද්ධිමාලාවක් එක්ක ආතතිය ගොඩක් වැඩි වෙලා, ඇත්තටම බලන් ඉඳද්දි 50%ක් වගේ ප්‍රමාණයක් මාස දෙකක් ඇතුළත වැටිලා ගියා කොණ්ඩේ, හැලුණා. ඉතින් දැන් ආපහු ඇත්තටම මගේ ජීවිතයේ ෆෝකස් එක බවට පත් වෙලා තිනවා මේ හිසකෙස් නිරෝගී කරගෙන පෝෂණය කරගෙන නැවත ඒ වවාගෙන අර සමුද්‍ර කෙව වගේ දිග කොණ්ඩේ දැන් ඇත්තටම අපි ආස කරන දෙයක් බවට පත් වෙලා, ඒක ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා. ඉතින් එතනදී නැවත බයෝවීටාවල මේ හිසකෙස් කියන කොටස ගැන ලොකු උනන්දුවක් පෞද්ගලිකව මට ඇති වෙලා තිනවා. සෝ ඕ මේක ඇත්තටම දැන් කතා කළ යුතු මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි වැඩි වශයෙන් කතා බහ කරන්න තමයි යොමු වෙලා තියෙන්නේ. සමුද්‍ර දැන් රූපලාවන්‍ය ශිල්පිනියක් නේ, නිසා මම හිතන්නේ මේ හිසකෙස් ගැලවී යාම පිළිබඳ රූපලාවන්‍ය පැත්තෙනුත් අපිට ගැටලු වලට පිළිතුරු ඔබට ලබා දීමේ හැකියාව තියෙනවා. අපි කතා බහ කරමු. අපිට එවලා තියෙන ගැටලුවකට නන්දිකා සෙව්වන්දි නුවරඑළියෙන් අහනවා, හිසකෙස් අහුරු අහුරු ගැලවිලා යනවලු, එයාට කොණ්ඩේ පීරන්නත් ලෝභලු, මොකද 50%ට ගොඩාක් කොණ්ඩේ එනවලු, ඒකට බයෝවීටා ස්පෙෂලි ෆෝ හෙයා ගත්තොත් හරියයිද කියලා අහනවා. ඔව්, දැන් මෙහෙමයි. දැන් කොණ්ඩේ හුරු හුරු ගැල්ලවිලා යන්න හේතු ගොඩක් තියෙන්න පුළුවන්. පළවෙනිම කාරණාව මානසික ආතතිය. මම ඒක ගොඩක් අත්දැකීමෙන් සහ අධ්‍යයනය කරලා දැනගත්ත කාරණාව තමයි මානසික ආතතිය. අපිට මොන හරි ප්‍රශ්නයක් විභාගයක් ලං වෙනකොට, නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් එනකොට අපේ කොණ්ඩේ අපිට දන්නේ නැතුව ගැලවිලා යනවා. මානසික ආතතියට කොණ්ඩේ යනවා. සහ අපේ වැරදි ආහාර පුරුදු නිසා කොණ්ඩේ ගැලවිලා යන්න පුළුවන්. සහ කෙමිකලි ට්‍රීටඩ් හේ අපි කියන මොන හරි කොණ්ඩේට කල එකක් දාලා වෙන්න පුළුවන්, ස්ට්‍රේට් කරලා වෙන්න පුළුවන් මොන හරි දෙයක් කරලා. සහ අධිකව වැරදි ෂැම්පු කන්ඩිෂන් භාවිතා කිරීම එකක් හේතුවක්. සහ හිස් කබලේ තියෙන යම් යම් ආසාදිත තත්ත්වයන්. මේ කාරණා නිසා අපි දන්නේ නැතුව සමහර ඉස්සුරි තියෙනවා වෙන්න පුළුවන්, නැත්නම් යම් යම් වෙන රෝගයක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණා මොකද්ද කියලා හරියට අපි අඳුරගන්නේ නැතුව අපිට හිතෙනවා අපේ කොණ්ඩේ ගැලවිලා යනවා. ඔව්, බයෝවීටා ස්පෙෂලි ෆෝ හෙයා ඒකට අනිවාර්යයෙන්ම උදව් වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි බලන්න ඕනේ යම් තාක් දුරට අපේ කොණ්ඩේට මොකද්ද වෙලා තියෙන කියන කාරණාව දැනගන්න. දැන් සමහරක් වෙලාවට අපි මානසික ආතතිය නම් අපි බයෝවීටා ස්පෙෂලි හෙයා පාවිච්චි කරන ගමන් අපි පොඩ්ඩක් මානසික සුවය ගැන වැඩිපුර හිතන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ආහාර පුරුදු වල වැරදි නිසා නම් මේක වෙන්නේ, අනිවාර්යෙන් බයෝවීටා ස්පෙෂලි ෆෝ හෙයා කොහොමත් උදව් වෙනවා. ඊට අමතරව හිස් කබලේ යම් යම් රෝග තත්ත්ව තියෙනවා නම් මේක පාවිච්චි කරන ගමන් වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ තත්ත්වය සමනය කරගන්න ඕනේ. මොකද අපි දන්නේ සමහරක් වෙලාවට හිස් කබලේ යම් යම් අපි කියනවා දද වගේ, කුෂ්ඨ වගේ දේවල් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඉස්සොරි වගේ වෙන්න පුළුවන්. එක එක දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වලදීත් කොණ්ඩේ යන්න පුළුවන්. සහ අධිකව කොණ්ඩේ වේලෙන කොණ්ඩයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේකට බයෝවීටා ස්පෙෂලි ෆෝ හෙයා පාවිච්චි කරන ගමන් හොඳ ආගන් ඔයිල් එකක්, නැත්නම් හොඳ සීරම් එකක්, ඒ වගේ දේවල් පාවිච්චි කිරීම අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් එහෙම කරලා අපිට ආපහු කතා කරලා ප්‍රතිපලයේ මොකද උනේ කියලා කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේක දැන් පොදුවේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් නේ. ගම්ම දැන් කොණ්ඩේ අහුරු අහුරු ගැලවිලා යනවා කියන සමහරලාට දවසම කොණ්ඩේ පීරන්නේ නැතුව ඉන්න කට්ටියක් ඉන්නවා. මේ අර කොණ්ඩේ යනවා බලන් ඉන්න බැරිකමට. ඉතින් ඔයාලට මේ වගේ අත්දැකීමක් තියනවද? දැන් ඔබට මේ වගේ අත්දැකීමක් දැන් නැත්තේ බයෝවීටා නිෂ්පාදනයත් එක්ක එකතු වෙලා ඉන්නේ හින්දාද? ඔව්, අනිවාර්යයෙන්ම මම ජීවිතේ අපේ ශරීරයට ඇතුලෙන් දෙන අභ්‍යන්තරයෙන් දෙන පෝෂණය 100%ක් විශ්වාස කරන කෙනෙක්. අපි අනිත් හැම දෙයක්ම බාහිරින් කරන දේවල් මං හිතන්නේ අර අපි අභ්‍යන්තරයෙන් දෙන පෝෂණයට දෙන ශක්තියක්, එහෙම නැත්නම් අපි කියන සරල භාෂාවකට සපෝට් එකක් පමණයි. නමුත් මම විශ්වාස කරන්නේ අපිට යම් කිසි දෙයක් ශරීරයේ විශේෂයෙන්ම හිසකෙස් වගේ දෙයක්, එතකොට හම වගේ දෙයක්, මොකද මේවා එක පාරට යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. මේකට යමක් අපි එක්ක ගැල්වුවොත් එළියෙන් හරි, ගොඩක් වෙලාවට විශේෂයෙන් අපි බලන්න ඕනේ අපි හොයන්නේ ලොง ටර්ම් රිසල්ට් එකක්ද ෂෝට් ටර්ම් රිසල්ට් එකක්ද කියලා. එතකොට ඒ වගේම තමයි ඒ රිසල්ට් එක සස්ටේනබල්ද කියන එක. ඒ කියන්නේ කොච්චර දුරට මේක දීර්ඝකාලීනව අපිට පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ නිසා ඇත්තටම මගේ ජීවිතෙත් මම අර කිව්ව ගිය අවුරුදු 2කට විතර කලින් ඒ හිසකෙස් ගැලවි යාම ඇත්තටම අහුරු තමයි ගැලවිලා ගියේ. ඒ වගේම තමයි දැන් අපි මානසික අතතියකින් ඉන්නකොට තමයි අපේ කොණ්ඩේ එහෙම ගැලවිලා යන්නේ. ගැලවිලා යනකොට අපේ මානසික අතතිය තවත්
වැඩිවෙනවා. ඊට පස්සේ විශේෂයෙන් මං ඔස්ට්‍රේලියාවේ හිටියේ දවස් ටිකේ, එතකොට මම දොස්තරවරු ගාවට හොයාගෙන ගියා. නමුත් මෙඩිකලි කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අර කිව්වා වගේ සමුද්‍ර අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මොකක් හරි ඇත්තටම මෙඩිකලි යමක් ප්‍රශ්නයක් තියෙනවද, හිස් කබලේ වෙන්න පුළුවන්, ශරීරයේ වෙන්න පුළුවන්. මොකද අපි දන්නේ ගොඩාක් රෝග තත්ත්වයන්වල සිම්ටම් එකක් හැටියටත් මේ හිස කෙස් ගැලවීම සිද්ධ වෙනවා. ඉතින් ඒක ඔක්කොම චෙක් කරාම සම්පූර්ණයෙන්ම ශරීරය නිරෝගී, නමුත් මේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක එක්කෝ මේ ස්ට්‍රෙස් රිලේටඩ් දෙයක් කියන එක එතනදී තහවුරු වුණා. ඉතින් එතකොට බයෝවීටා ඇත්තටම හිස කෙස් ෆෝකස් කරලම ගන්න පටන් ගත්තට පස්සේ මේ පෝෂණේ අනිත් එක තමයි හැමත යම්කිසි රිසල්ට් එකක් ගන්න කලක් යනවා නම් හිස කෙස් වලට මම විශ්වාස කරනවා ඊටත් වඩා කලක් යනවා කියලා. මොකද හිස කෙස් වලට ස්වභාවික සයිකල් එකක් තියෙනවා. අපිට ඕන ඕන විදිහට එකපාරටම හිස කෙස් වවා ගන්න බෑ. ඉතින් ඒ නිසා මම හිතන්නේ පොඩ්ඩක් අපි ඉවසීමක් තියෙන්න ඕනේ අපිට. මට ඒක ගොඩාක් තියෙනවා. මම ඒ මාස ගණනාවක් මැත්තරම දිගට මේක කරගෙන යනකොට මට පේන්න ගත්තා. විශේෂයෙන්ම මම මගේ චිත්‍රපටිය කරන්න ගත්තාම මට මතකයි එතකොට දිගින් දිගටම මේ කොණ්ඩේ කවුරු හරි අල්ලනවානේ මේක කරන්න, මේ ස්ටයිල් කරනකොට ඒගොල්ලෝ කියන ගත්තා අනේ දැන් ගොඩක් බේබි හෙයාස් තියෙනවා කියලා. චුට්ටු චුට්ටු ඒගොල්ලන්ට පේනවා කියලා. මේක අපිට පේන්නේ නැහැ, නමුත් අපි උඩින් ඉඳගෙන කවුරු හරි අපේ කොණ්ඩේ හදන්න ගන්නවා ඒගොල්ලන්ට පේනවා. ඉතින් එතකොට තමයි මට මුලින්ම තේරුනේ හරි මම මේ ගන්න ව්‍යායාමයේ යම්කිසි ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඉතින් මම කියන්නේ ඕගොල්ලන්ටත් ඒ ප්‍රශ්නේ තියෙන කෙනෙක් නම් සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි ඔබට මට හැමෝටම මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රෙග්නන්සි එකේදී කොණ්ඩ එහෙම පිටින් ගැලවිලා යනවා. සමහර වෙලාවට එහෙම වෙන්නේ නැහැ, බබා හම්බුනාට පස්සේ එහෙම පිටිම ගැලවිලා යනවා. ඉතින් මේකෙන් දුකටපත් වෙලා ගොඩාක් ලොකු තවත් ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. හිතට පිළිතුරු තියෙනවා. බයෝවීටා කියන්නේ ඇත්තටම හොඳ පිළිතුරක් මේ ප්‍රශ්නෙට. නමුත් ඉවසීමෙන් කාලයට ඉඩ දීලා මේ 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 නිෂ්පාදනයට තමන්ගේ කාර්යය කරන්න ඉඩ දෙන්න. හොඳයි, කාලය අවකාශය ලබා ගන්නට ඕනේ, ඉවසීම තියෙන්නට ඕනේ. සාර්ථක ප්‍රතිඵල නිෂ්පාදනයක විතරක් නෙමෙයි, කොයි දේ අපි භාවිතා කරත් අපිට ඉවසීම තියෙනවා නම් දීර්ඝකාලීනව ජීවිතයට ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් 0777 01 37 98 කියන දුරකථන අංකයට, ඒ වගේම 0777 55 25 68 4 කියන දුරකථන අංකයට අයිෆෝමෑන් නියුට්‍රා පුද්ගලික සමාගම මයිලි චෛලිකෙන් ලිපිණයට ඔබට ලියන්නට හැකියාවක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම්. සමුද්‍ර, දැන් අපිට අර කලින් ගැටලුවක් වෙලා තිබ්බනේ අර බයෝවීටා ස්පෙෂලි ෆෝ හෙයා භාවිතා කරනවා කියලා. හැබැයි මේ ඇයට අපිට හැකියාවක් නැද්ද බයෝවීටා ගෝල්ඩ් නිෂ්පාදනය නිර්දේශ කරන්න? මොකද එතකොට කොණ්ඩය ගැනත් ඇයට හිතන්නට අවශ්‍ය වෙන්නේ නැහැ, සමේ පැහැ මේ දෙකම ලබා ගන්නට පුළුවන්නේ. ඔව්, මෙහෙමයි. මට බල කරන්න බෑ මේ අහවල් එක ගන්න ඕනේ කියලා. හැබැයි මම හිතන විදිහට දැන් මේ වෙලාවේ ඇයට තියෙන ගැටලුව කියන්නේ එක්ස්ට්‍රීම්නේ. මොකද එයාගේ කොණ්ඩේ අධිකව යනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දිනකට කොණ්ඩේ ගස් 100ක් ගැලවෙන්න පුළුවන්. එතනින් එහා ඒක සාමාන්‍ය තත්ත්වයක. එතනින් එහාට ගැලවිලා යනකොට සාමාන්‍ය නෑ, අසාමාන්‍ය තත්ත්වය. ඒතකොට දැන් ඇය ඉන්නේ අසාමාන්‍ය තත්ත්වේ නම් මම හිතනවා හොඳම දේ තමයි කොණ්ඩේට යම්කිසි දෙයක් එයා බලාපොරොත්තු වෙන ඉඳ තමයි මේ කොණ්ඩේ ගැලවිලා යන්නේ. එක්කවර මානසික ආතතිය නිසා වෙන්න පුළුවන්. ගොඩාක්ම වෙලාවට මානසික ආතතිය සහ වැරදි ආහාර පුරුදු. මට ඕක අනන්තවත් වෙනවා. මොකද මම දැන් මම හොඳට සාමාන්‍ය මගේ මීල් එක හොඳ වෙන කාලෙට මගේ කොණ්ඩේ ගොඩක් ඒක කියනවා දැන් හොඳට කනවා, හොඳ හයදිව කනවා කියලා. ඒත් සමහරක් කාලවලට තිබුණා මම කාලයක් වැඩිපුර කෑමගෙන අවධානය නොකරම එච්චර හිතන්නෙම නැතිරු කල් ගොඩක්ලට කොණ්ඩේ යන්න ගත්තා. ඒ කාලේ මම බයෝටා ස්පෙෂල් ෆෝ හෙයාවලට ගියා. ඉතින් ඒ වෙලාවට වැරදි ආහාර කොණ්ඩේට අවශ්‍ය කරන ආහාර ඒ කියන්නේ පෝෂණය ආවේ නැති වුණාට පස්සේ ඒක ගැළවිලා වැටෙනවා. ඉතින් එතකොට මම හිතන්නේ හොඳම දේ ස්පෙෂලි ෆෝ හෙයා පාවිච්චි කරලා ඒ ප්‍රශ්න ටික විසඳගෙන බයෝවීටා ගෝල්ඩ් වලට ගිහිල්ලා තත්ත්වේ සමනය කරගෙන යන එක. මොකද අපි දෛනිකව ආහාර අතිරේකයක් ලබා ගන්න, පෝෂණ අතිරේකයක් ලබා ගන්න, අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂණ පදාර්ථ නොලැබෙන කොටස ලබා ගන්න. මොකද දැන් කෙනෙක් හිතෙනවා කොණ්ඩේ ගියපු ගම පමණින් ඔන්න ෂැම්පෝ එකකින් කන්ඩිෂන් එකකින් මේක කරන්න පුළුවන්, නැත්නම් ඔයිල් මසාජ් එකකින් මේක අපව හදා ගන්න පුළුවන්, කන්ඩිෂන් ට්‍රීට්මන්ට් මේ දේවල් එක එක જાතිය දේවල් හිතනවා, එක එක දේවල් ලෝකේ තියෙනවනේ. ඒත් මමත් විශ්වාස කරන්නේ හැම වෙලේම අභ්‍යන්තරයේ, ශරීර අභ්‍යන්තරයේ කොතරම් නිරෝගීද අපි කෙනෙක්ව දැක්කම ශාමයා හරිම ලස්සනයිනේ, මෙයාට ලස්සන කොණ්ඩයක් තියෙනවා ය කියන කාරණාව පෙන්වන්නේ එයාගේ ඇඟ ඇතුළේ ගොඩක් හෙල්දි. ඉතින් ඒක හින්දා හැමතිස්සෙම අපි ඇඟ ඇතුළට දාගන්න දේ තමයි මුලින්ම හොඳට කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පිටතින් ඒ දේවල් ලස්සන විඳින්න පුළුවන්, ලස්සන බලන්න පුළුවන්. ඉතින් ඇයිට මට කියන්න තියෙන්නේ ස්පෙෂලි ෆෝ හෙයා පාවිච්චි කරන්න මාස කීපයක්. ඒකට ඇයිටම තේරෙයි ප්‍රශ්න විසඳුනාම අපව බයෝවීටා ගෝල්ඩ් වලට මාරු වෙන්න පුළුවන්. හොඳයි, ඉතින් ගම්මව අපි දකිනකොට ගම්ම හැමදාම මම හිතන්නේ කොණ්ඩේ ඔය වගේ ගන්නට තමයි තියාගෙන ඉන්නේ. ඒකවා මේන්ටේන් කරන දෙයක්ද නැත්නම් කොණ්ඩේ වැවෙන්නේ නැති කමක්ද? නැහැ, මං ඇත්තටම ඕගොල්ලෝ මම හිතන්නේ දිගටම
මුලදී මට කොණ්ඩේ දිගට තිබුණා. ඊට පස්සේ එක් කාලයක් සමුද්‍රයට මතකද දැන්නේ? මතකද මේ හරියටම කපලා හිටියේ. ඔව් මම කපනවා සෙන්සරේට. මම එක පාරටම කපනවා. ඒකට හේතුව ඇත්තටම වෙන දෙයක් නෙමෙයි. එකක් තමයි අපි දැන් මෙහි මේ 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 අපේ දේශගුණික තත්ත්වයත් එක්ක මට ටිකක් මේක මේන්ටේන් කරගැනීමේදී එපා වීමකුත් එනවා. අනිත් එක තමයි මේන්ටේන් කරන්න ගියාම හොඳ තත්ත්වයක පවත්වාගෙන යන ගියාම අපිට ගොඩාක් ඇත්තටම හීට් ස්ටයිලින් කරන්න වෙනවා. එක ස්ට්‍රේටන් කරන්න නැත්නම් නිකම් සමහර වෙලාවට හරි අවුල් වගේ පේනවා. එතකොට ඩැමේජ් වෙනවා කොණ්ඩේ. ඒ නිසාත් කපනවා. ඉතින් කපවන නිසා තමයි මගේ වැවීම හෙමින් වෙන්නේ. මම මේ ප්‍රශ්නේ අහුවේ ඒකට හේතුව තමයි මේ තේජානික අන්තලෙන් අහලා තිනවා බයවිටා ස්පෙෂලි ෆෝ හෙයාර් එකෙන් කොණ්ඩේ වැවෙනවද කියලා. අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒකේ නිසකවම මොකද මේ පෝෂණය අපි ඇතුලෙන් අභ්‍යන්තරයෙන් දෙන අනිතක හිසකෙස් කියන්නේ ඇත්තටම අපි අභ්‍යන්තරයෙන් දෙන පෝෂණයට ඉතාම හොඳින් අපි කියනවා වචනේ රෙස්පොන්ඩ් කරන දෙයක් හිසකෙස් වලට ඒ පෝෂණය. ඉතින් අපි මේ බයෝවිටා ස්පෙෂලි ෆෝ හෙයා කියන නිෂ්පාදනය තුළ තියෙන හැම සංගටකයක්ම ඇත්තටම ෆෝකස් කරලා තියෙන තමන්ගේ හිසකෙස් වලට. එතකොට කොහොමද ඒ සාරය හිසකෙස් වලට ගන්න කියන එක පිළිබඳව තමයි ඒගොල්ලෝ එතනදී හිතලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඉතාම ඉක්මනට කොණ්ඩේ වවා ගන්න ඕන නම් අර කිව්වා වගේ අපේ දෛනික ජීවිතයේ තියෙන සමහර දේවල් අපේ ආහාර වේල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕවරෝල් තමන්ගේ නිරෝගීකම වෙන්න පුළුවන්. එතකොට පිරිසිදුකම ගැන අනිවාර්යෙන් හිතන්නුනේ. හැම දෙයක් ගැනම හිතලා මේ පෝෂණ අතිරේකය තමන්ගේ ශරීරයට දුන්නොත් ඒ වෙනස ඉතාම ඉක්මනට ලබා ගන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. හොඳයි. ඉතින් දැන් සමුද්‍ර මේ වෙනකොට කාර්යබහුල වෙලා තියෙන රූපලාවන්‍ය ශිල්පියත් එක්ක. මම හිතන්නේ රූපණ ශාස්ත්‍රයට වඩා දැන් ලොකු වගකීමක් තියෙන රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට තමන්ගේ ආයතනයට එන මතන තමන්ගේ සලෝන් එකට එන ක්ලයන්ට්ස්ලට හොඳම දේ ලබා දෙන්න, ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න. ඉතින් මම දැනගන්න කැමති බයවිටා ගෝල්ඩ් සහ ස්පෙෂලි ෆෝ හෙයා නිර්දේශ කරන්නේ ඔබ ක්ලයන්ට්ස්ලව කොයි ආකාරයට වර්ගීකරණයක් කරලාද? එහෙම නැත්නම් කොයි විදිහට වෙන් කරලාද? පොඩි කාරණාවක් එකතු කරන්න ඕනේ. ඇත්තටම සලෝන් එක මගේ එක්සෑම්ස් ඔක්කොම ඉවරෙච්ච එක මම පටන් ගන්නවා කියලා හිතුවාට තාම ඒක මම හෝල් කරගෙන ඉන්න වෙලා. මොකද ගොඩක් බිසි මේ දවස්වල. ඇත්ත දැන් එනකොට ඔය කතන්දරේ මට ගොඩාක් වෙලාවට පුද්ගලයෝ දැක්කාම අහනවා, ඉස්සර ඉඳන් අහනවා. හේතුව තමයි මම මට දිග කොණ්ඩයක් තියෙන නිසා කොණ්ඩේට ගොඩාක් ආස කට්ටිය කොණ්ඩ ගැන අහනවා. සහ මගේ හැම ගැන කතා කරොත් මට තියෙන ටෑන් ස්කින් එකක්, ගොඩාක් සුදු නැති, කියන්නේ ලාංකීය කාන්තාවකට උරුම තලලු පැහැය. ඉතින් එතකොට හැම ගැන කතා කරනවා, කොහොමද වාගේ හැම මේන්ටේන් කරන්නේ, කොහොමද කොණ්ඩ මේන්ටේන් කරන්නේ. එතකොට දැන් කොණ්ඩ ගැන කතා කරනකොට දැන් සම ගැන නම් අපි දිගින් දිගට හැමදාම කතා කරලා තියෙනවා සහ කතා කරනවා. ඉතින් විශේෂයෙන්ම කොණ්ඩේ ලොකු ප්‍රශ්නයක් නැති කෙනෙක් ඕවරෝල් බලන්නේ හැම සහ කොණ්ඩය එයාට තියෙන විදිහට ෂේප් එකේ මේන්ටේන් කරන් යන්නනේ. ඉතින් දැන් කොණ්ඩ ගැන අධිකව ප්‍රශ්න තියෙන අයට ගොඩක් ඒගොල්ලෝ ඉන්නේ මම හිතන්නේ වැරදි තැන්වල. ඒ කියන්නේ කෙනෙක් හිතන්න පුළුවන් ඒකට සමහරක් වෙලාවට මේ කමර්ෂල් හැම දෙයක්ම උදව් වෙනවා ඇති. මොකද මිනිස්සු නොමග හිසකෙස් සම්බන්ධයෙන් කතා කරමු. මොකද ගොඩක් අය හිතනවා ෂැම්පු මාරු කරාම, කන්ඩිෂන් මාරු කරාම, ඔයිල් ට්‍රීට්මන්ට් කරාම, කන්ඩිෂන් ට්‍රීට්මන්ට් කරාම කොණ්ඩේ තියෙන නිරෝගී භාවය පිළිබඳ ලොකු විශ්වාසයක් ඔවුන් තුළ ගොඩ නැගිලා තියෙනවා. නමුත් අපි දන්නවා දැන් අපි බාහිර ආලේපන ගැන කතා කරලා තිනවා සම ගැන කතා කරනකොට බාහිර ආලේපනයකට කරන්න පුළුවන් හරිම తాවකාලික ප්‍රතිඵලයක් තමයි ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි කොණ්ඩේ මේ බාහිරින් කරන දේවල් හරිම తాවකාලිකයි. මොකද අපි හැමදාම කියනවා කොණ්ඩේ මේ සමේ, මං හැමදාම කියන කතාව තමයි සම ගැන කතා කරද්දී සමේ වැඩකාරයා වෙන්නේ මේ අපි චර්මයේ නෙමෙයි චර්මයේ. ඒ වගේම තමයි කොණ්ඩෙත් ඉන්නවා ඇතුළත පැපිලා තියෙනවා. පැපිලා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් එයාව නිරෝගී කරන එක තමයි අපේ වැදගත්ම කරන්න ඕන කාර්යය. ඉතින් ඒකට තමයි ස්පෙෂලි ෆෝ හෙයා හේතු වෙන්නේ. හොඳයි. ඉතින් මං හිතන්නේ අද දවසේ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ඔබට ලැබුණා, විශේෂයෙන්ම බයවිටා නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට. එතනින් එහාට ස්පෙෂලි ෆෝ හෙයා පිළිබඳ අද දවසේ ටිකක් වැඩිපුර කතා කරා. මොකද කාන්තාවන් සමගන වගේම තමන්ගේ හිසකෙස් ගැනත් ගොඩක් හිතන නිසා ඒ හරහා ගොඩක් ප්‍රශ්න ගැටලු අපිට ඉදිරිපත් කරලා තියෙන නිසා 0777-0037-98 කියන දුරකථන අංකයට, ඒ වගේම 0777-55-25-684 කියන දුරකථන අංකයට ඔබට කතා කිරීමේ හැකියාව තියෙනවා. අයිෆාමෙන් නියුට්‍ර පුද්ගලික සමාගම මායිලයේ ඡායල කියන ලිපිණයට ලියන්නටත් හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ අපත් සමගින් කතා බහට එකතු වුණා සමුද්‍ර රණතුංග වගේම ගම්‍ය විජේදාස දෙදෙනාටම අයිබෝ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එහෙනම් තවත් විශේෂාංගයක් ඔබ වෙත අරගෙන එනවා. එකතු වෙලා ඉන්න ස්වර්ණවාහිනී අපත් සමගින්. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ බයෝවිටා රන්වන් පැහැති සමගට පරිපූර්ණ පෝෂණ සත්කාරය.